Ikke kjenner det modern kjela kakne ki. Modern 50 kjela dere til man. ने Ikke मैं से मैं मैं स्क्रीन कैसे आ करने पर कर. से के निबर करने. हर जंग हर भाषावें प्रोग्राम के लिए मैं मेमा के पैस भी करने के भाई एम करती है लोग तेरे ने अपन मेरे प्रोग्राम में करना इन आप यार तेरे ने चला दिया रे हम अबे मंगसर लग मत ने इफ कमांड के ना कता करा एक कमांड के बारे में मना तीन ने किया ला नेम जिसे तो मैं मेक एंड डॉने तो बड़ा मित्र वैराग्य इफ किया दारा දාන විදිය වැරද්ද තියෙන. රයිට්? මොකද මාක් කියන්නේ? ආ? ලකුණු. නැමද? ලකුණු. ලකුණු. ඒ කියන්නේ අපි දාන ලකුණු නේද? මෙන්න මෙතන හදන්න ඕනේ. ඒ මාක්ස් කියන තැන එක හදන්න ඕනේ. අපි හදන්නේ කොහොමද ඒක? ඔයාගේ පොත් අච්චු පොත ගත්තා නම් අච්චු පොත තියෙනවා. ඒ හදන ගිසුමානේ කරපිය. ඒකෙන් වඩාට හින්ට් එකක් ගන්න පුළුවන්. රයිට්? කොහොමද එතකොට කියන්නේ? ලිෆ් කියලා දැම්මට පස්සේ අපිට කන්ඩිෂන් එක දෙන්න ඕන පුතේ. ලිෆ් කියලා දැම්මට පස්සේ
අපි හිතන්න වෙන කන්ඩිෂන් එක දෙන්න ඕනේ. මොකද්ද ඒතොර කන්ඩිෂන් එක වෙන්නේ? if කියලා දාලා space එකක් දාලා මම කියන්න ඕනේ marks කියන වටිනාකම 50ට වඩා වැඩිද කියන එක. නේ? ඒකයි වෙන්න ඕනේ. එහෙනම් එහෙනම් කොහොමද කරන්නේ? එතන type කරන්න mark within bracket ඕනේ. right? marks කියන එක ඇවිල්ලා අර variable එකක් නේ. අපි හදපු උඩ හදලා තියෙන variable එකක් නේ. ඒක නිසා within bracket ඕනේ. mark mark greater than mark එක. greater than mark එක ගන්න. ආ 50යි. ඕන්නක තමයි අපේ තරකය. නේද? ඊට පස්සේ space එකක් දාලා then. then නේ. 50 දාලා ඊට පස්සේ space එකක් then. එහෙමනම් then එතකොට මොකද කරන්න ඕනේ කියලා ඊට පස්සේ අපි ඒක සත්‍ය වුණොත් කියන එක ලියන්න එක ඇතුලේ. එහෙමනම් මොකද කරන්න ඕනේ කියන එක ලියන්න. ඒතර එමුනොත් අපි කියන්නේ මොකද? අර right ln කියන අර අර if එක අයින් කරන්න. ඔන්න if එක අයින් කරන්න. ඔක්කොම පේලිම අයින් කරන්න. මේ පේලිම මේ පේලි මේ පේලි උඩ 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 ගැල ඉතරයි. ඔන්න පේලි ඉතරයි. ආ මොකල අයින් කරන්න. හරි. එහෙම නොවුනොත් ඔය right ln කියලා pass කියන එහෙම වුනොත් right? ඒ කියන්නේ pass නම් 50ට වඩා වැඩි නම් ඔන්න right ln කියලා කියනවා. දැන් ඔය ඊට පස්සේ else එකේ කියනවා එහෙම නැත්තම් fail. එච්චරයි. ආයෙන්ඩිෆ් එකක් ඕනේ නැහැ. එන්ඩිෆ් එක ඕනේ හැබැයි මෙහෙමයි එක ළඟට. END FI space නැතුව ඕනේ. අන්න හරි. right? දැන් ඔයා ඕක අර right ln එක කියන තැන run කරලා බලන්නකො මොකද වෙන්නේ කිව්වද? දැන් ඔයා run කරන ඒවා errors එනම මොකුත් පෙන්වන්නේ නැහැ මට හැබැයි දැන්. ඒක වැඩි. දැන් අර error message එකක් එන error message එක මට පෙන්වන්නේ නැහැ. ඔයා screen එකම share කරලා නැහැ නේ. පස්සේ ආ කරාදී ඔය එක window එකක් නෙමෙයි desktop එක screen මුළු screen එකම desktop එක select කරන්න. එතකොට ඔයාගේ error message ජනමන ඔක්කොම පෙන්නුම් කරනවා මට. නැත්නම් මට පේන්නේ ඔයා මේ save කරපු screen එක විතරයි. මේ share කරපු screen එක විතරයි පෙන්වන්නේ. ආ මෙන්න තියෙන්නේ right. දැන් ඔතන කියනවා error එකක් තියෙනවා. මොකද compile error code 1 error right project 1 Right, not found ND. ඔය ND කියන තැන semicolon එකක් දාන්න බලන්න. semicolon එකක් දාලා run කරන්න. semicolon එක කිව්වද? ආ බුදේ? again but so semicolon කියන්නේ තිතයි කමාවයි. හරි දැන් රන් කරන්න බලන්න. ඒක නෙමෙයි ඉන්නේ. ඒක නෙමෙයි වැරද්ද. හලෝ
අය නැද්ද? පොතේ ඔතන if කියන එක අයින් කරන්නකෝ. if කියන එක semicolon එක අයින් කරන්නකෝ. if කියන එක semicolon එක අයින් කරාට පස්සේ බලමු ඊළඟ මොකද්ද කියන error එක කියලා. අපිට එතන if එක ඕන වෙන්නේ නැහැ. ඒ if එක අයින් කරලා දැන් අයින් කරන්නකො පොඩ්ඩක් ඉන්න දැන් semicolon දැම්මා අප then write ln pass else write ln fail end end කියන තිතක් ඕන end එක තිතක් ඕන ඔය end නෙමෙයි end කියන්නේ අර තිතක් හරි ඔව් run කරන්න දැන් බලන්න ආ දැන් හරිනේ හරි නේද ඔව් දැන් අපිට අපිට මෙහෙම දෙයක් කරන්න ඕන නම් දැන් ඔක මිනිමයිස් කරලා ක්ලෝස් කරලා දානු. හරි එහම ඉන්නව. දැන් ඔය ඔතන තියෙන්නේ if command එකනේ. හරි දැන් මට ඕනේ nested if එකක් කියන්න. nested if එකක් කියලා කියන්නේ if එකක් ඇතුළේ තව if එකක්. එහෙම නැත්නම් අපි කිව්වොත් එහෙම තේරීම් කීපයක් තියෙනවා. උදාහරණයක් වශයෙන් මම උදාහරණයක් වශයෙන් කිව්වොත් බිංදුවේ ඉඳලා 30 දක්වා fail, 30 ඉඳලා 60 දක්වා pass, 60 ඉඳලා 80 දක්වා good, 80 ඉඳලා 100 දක්වා very good. අන්න ඒ වගේ මොකක් හරි condition එකක් ගන්න කියන්නේ අවස්ථා කීපයක් ගන්න ඕන නැහැ. අපි වගේකට කියනවා nested if කියලා. ඕක excel එකෙත් අපි ගණන් ගත්තා පුතේ excel කරන කාලේ 10 වසරේදී. nested if කියලා. ඒතර අපි කොහොමද ඒ වගේ nested if එකක් ගන්න? if ඇතුළේ තව if එකක්. අපිට ඒක ඊළඟට කතා කරන්න තේරුම් ගන්න තියෙන්නේ. හරිද? දැන් ඔයාට පේනවද මගේ screen එක? ඔයාගේ screen එක close කරන්නකො. right. දැන් ඔයාට මන්දා අපේක පේන්නේ නෑනේ. දැන් පේනවනේ. දැන් බලන්න මේ මේ ස්ක්‍රීන් එක නෙමෙයි මට ඕනේ. මං තව එකක් ගන්න පොඩ්ඩේ.
රයිට් පුතා මේක අවර පේන්නේ නැහැ තාම නේද? ස්ටක් වෙලාද කොහෙද මට පේන්නේ? ඔව් සර් දැන් මොකුත් පේන්නේ නැහැ නේද? සර්ගේ මවුස් එක යනවා ඇච්චර. මට පේන්නේ ස්ටක් වෙලා වගේ. ස්ටක් වෙලා. ඔය ඉන්න මම හදලා දෙන්න. දැන් හරිනේ. දැන් හරි. දැන් මම මේක ටික ලෝ කරලා පෙන්නන්න. දැන් පේනවද ඔයාලට? හරි. දැන් මේකේ මෙතන තියෙනවා ප්‍රෝග්‍රෑම් කියලා nested if කියලා මම දැන් මේකට නම දැම්මේ. right input output තියෙනවා. වා කියලා වේරියබල් එකක් ඩික්ලෙයාර් කරනවා. එකක් තමයි a කියලා වේරියබල් එකක් අනික m කියලා වේරියබල් එකක්. ඒ දෙකම integer type එකේ. ඊළඟට ආයතන වේරියබල් එක ග්‍රේඩ් කියලා මම හදනවා. ඒක char type එක. char කියන්නේ character කියන එක. ඒක. ඒතර අපි එතනදී අපිට එක yes no ඒ වගේ එක වචනයක් තමයි දාන්න පුළුවන් ඉන්නේ. right? එක අකුරක් store කරන්න පාවිච්චි කරන එකක්. ඊළඟට තියෙනවා මෙතන msk නේ msk නේ තියෙන්නේ. ඔව්. msk කියලා variable එකක් හදලා තියෙනවා. ඒක string type එකේ. string කියලා කියන්නේ අපිට අකුරු කීපයක් දාන්න පුළුවන් data type එක. අපි data type ගැන කතා කරා මතකද නේද? ආ. දැන් ඔය අනුව අපි පටන් ගන්නවා begin කියලා. write ln enter the marks. write ln කියවම marks enter කරන්න අපිට අවස්ථාවක් එනවා. එතකොට අපිට marks මොනවද enter කරන්න ඕනේ? read m මම enter කරන මොකක් හෝ ඒ වටිනාකම ඒ தত্ত্বය m කියන වේරියබල් එක ගිහිල්ලා තැම්පත් වෙනවා. ඒක කියන read m කියන එකයි. එතකොට ඒක ගිහිල්ලා තැම්පත් වෙනවා. if m greater than or equal 100 අන්නෙන් තරගයක් තියෙන if වලින් if m m කියන්නේ අපි දාපු ඒ ගාන කීයෝ අපි enter කරපු එක විශාල හෝ සමානද 100ට and කියන්නේ සහ ඒ කන්ඩිෂන් එක සහ අනිත් කන්ඩිෂන් තමයි m less than or equal 0 ඒ කියන්නේ m කියන්නේ දාපු වටිනාකම සමානයි හෝ කුඩාද බිඳුවට. එහෙනම් ඉස්සෙල්ලා කිව්වා m එකේ වටිනාකම සමානයි හෝ 100ට වඩා විශාලද. ඒක එහෙමනම් ඒක සත්‍යයි නං. සහ m කියන වටිනාකම තියෙන தত্ত্বය කුඩා හෝ සමානයි බිඳුවට. එතකොට ඒ දෙකම සහ කියන්නේ එකනේ AND එක, AND gate එක. ඒ දෙකම සත්‍ය වුණොත් දෙකම සත්‍ය වෙන්න ඕනේ. ඒ දෙකම සත්‍ය වුණොත් then එහෙමනම් write ln out of range. out of range ඒ කියන්නේ අපේ 0 වලට වැඩි ගාන වැඩි ගානක් ගහවුවොත් බිඳුරට අඩු ගානක් ගහවුවොත් ඒ දෙකම range එකෙන් පිට. මොකද මට ඕනේ මගේ marks එක එකත් 99 අතර සංඛ්‍යාවක් තමයි type කරන්න අපි. ඒ 30 දෙයක් ගහවුවොත් අපිට ඕන area එක නෙමෙයි ඒකෙන් පිට. ඒකයි අදහස් කරන්නේ. else එහෙම නැත්තම් හරි ඒ කන්ඩිෂන් දෙකම නෙමෙයි නං. ඒ කියන්නේ ඒ කන්ඩිෂන් ඒ කියන්නේ දෙක නෙමෙයි කියලා අදහස් කරන්නේ. එහෙනම් අපේ දාපු தත්තේ තියෙන්නේ බිඳුවත් 100ත් අතර. ඒකයි අදහස් කරන්නේ. else එහෙම නැත්තම් m එක විශාලයි හෝ සමානයි 75ට. එහෙමනම් m කියන එකේ වටිනාකම 75 හෝ ඊට විශාලයි නං. එහෙනම් then grade කියන value එහෙම වුණොත් ග්‍රේඩ් කියන වේරියබල් එක කියලා සේව් කරන්න කියන ඒ කියලා. ඒ කියලා. else එහෙම නැත්තම් if m is greater than or equal 60. 60 60ට වැඩි නම් right then grade එකට b කියලා store කරන්න කියනවා.
එහෙම නැත්නම් 50ට වඩා වැඩි නම් හෝ සමානයි නම් ඒකට දාන්න කියන S කියලා else එහෙම ඒකක්වත් නෙමෙයි නම් එහෙනම් grade එකට දාන්න කියනවා මොකක් කියලාද F කියලා fail කියලා right ඉන්ද්‍රස අපි display කරන right L N කියලා display කරනවා grade is කියලා අර අතන දැන් ඔය දැන් grade කියලා කියන්නේ grade is වලට කමාද්‍ය අපරවස grade කියන අර variable එක නම ඒ variable store වෙලා තියෙන තමයි තින් display වෙන්නේ බෑ තර රයිට් එල් එන් කියලා ඒ දාලා දෙන ඊළඟට එම්ටි එකකින් අදහස් කරන්නේ එක ලයින් එකක් පිටිපස්සට පල්ලෙහාට යන්න කියන එකයි ආයි රයිට් එල් එන් කියලා ප්‍රෙස් කරන කීට කරන ගොම අන්න එක ඩිස්ප්ලේ වෙනවා කියන්නේ ලයින් එකක් පල්ලෙහාට කියලා අපේ ස්ක්‍රීන් එකේ ඩිස්ප්ලේ වෙනවා ප්‍රෙස් එනි ප්‍රෙස් එන්ටර් කී කියලා ඩිස්ප්ලේ වෙනවා නිකන් නිකන් ඩිස්ප්ලේ වෙනවා විතරයි වෙන්නේ අර රීඩ් එල් එන් ඒ කියන අදහස් කරන්නේ එතනින් පස්සේ ප්‍රෝග්‍රෑම් එක ස්ටොප් වෙනවා ප්‍රොපෝස් එන්ට එහෙම නැත්නම් කඩාගෙන ගිහලා ප්‍රෝග්‍රෑම් එක ඉවර කරනවානේ අපිට එක බලා ගන්න නිසා තමයි රීඩ් එල් එන් කියලා අන්තිමට දාලා තියෙන එක පෝස්ට් කරලා තියෙන ප්‍රෝග්‍රෑම් එක. ඔන්න ඔක තමයි මේකේ. අපි කරලා බලමු. ඔකට මේ වගේ එනවා නේ. කම්පයිල් කරනවා හරි අවුලන්නේ නැහැ. මේ මේක ඔකේ. මේ තියෙන්නේ මේ වගේ එක. right. ඔකට පේනවා end the marks කියලා. හරි. මම නිකමට හරි एकसिए देखा देख गहन गा बम मट इन अरे अरे कने आउट ऑफ रेंज की बलब गा लेना अरे एक बेड़कर मकर इतना दिशी देखे पुता अब इन आउट ऑफ रेंज की इन हरना एक आवे आवे एक अरे कंडीशन के मकारी मिस्टेक एरगत्न ऐक्टिव ने अरे मैंने मेतन के ऐक्टिव एक अदास अनिवार्य आउट ऑफ रेंज अटेंड होने अरे कखर एरगत्ना प्रोग्राम के नत्ता अटेंड होने හොඳයි මේක එතකොට ලියා ගන්න බලන්න මට මේ nested diff කරන මම තව පාර රන් කරලා බලන්න stop කරලා රන් කරලා බලන්න පනස් පහ දාලා බලමුකෝ 55 දාපම නම් scale ආවේ ඒක වැඩ කරනවා अरे उड़म के वेगे मुखर इश्यू चक्कर वारेना मेक लिया नेस्ट डिफिकल्ट उदाहरण खेल
ओके स्पेलिंग पवा हरियाणा चक्कर लिया गया तर दिन वा हरी सर कोई रन कर लो बेलू नहीं नहीं सर ये मना पास रन कर लो बार नेतन काले अपराध नहीं नहीं एक सर निशा रन कर लो बार ने पास राइट सर मेके मुकादेन के बलम अभी मेकिंग किया बहुम सरल सीक्वेंस के लिए किया मना उड़ीसी पर्ल हाट प्रोग्राम मेगा क्लियर सीक्वेंस के लिए किया राइट इको स्टेपर इन्हें इन्हें इवागे स्टेपिंग स्टेप प्योर एम प्योर बहुम अंदगा प्रोग्राम मेगा मे सर मेक सीक्वेंस के दालती है सीक्वेंस सर मेक जमीना मेक वाक्य वेरिएबल कदलती है ए विथ हाइट एरिया इंटीजर टाइप बिगिन पटांगन राइट इंट विथ एंड द हाइट अब डिस्प्ले करना विथ का हाइट का इंट करना फिर विथ का हाइट का एंट कर पा रीड के दास करें मैं एंटर करो बुढ़े राधे गिला ये अदाला वेरिएबल है ना सेव ना कीने का क्या हर द
හරි පුතේ. එතකොට මෙතන ඇහෙනවා නේද පුතාට? ඔසර්. ආ. එතකොට write ln කියලා display වෙනවා. මෙතන read කියන්නේ මෙතන දාන අපි enter කරන value දෙක මේ width එකටයි height එකටයි store වෙනවා. හැබැයි මතක තියාගන්න අපි දාන පළවෙනි value එක width එක හැටියටත් දෙවෙනි value එක height එකට තමයි යන්නේ මේ කියන විදිහට. ඊට පස්සේ area එක calculate කරනවා. මේ area කියන්නේත් මොකද්ද මේ variable එක මේ උඩ මම පැහැදිලි හදේ variable එක area කියලා. ඒ variable එක කියලා store වෙනවා. මොකද්ද store වෙන්නේ? අපි දාපු මේ width කියන value එකයි height කියන value එකයි වැඩි වෙලා right වැඩි වෙලා ඒන සංඛ්‍යාව ගේලා මෙන්න මේ area එකේ නැත්නම් area කියන variable එකේ store වෙනවා. දත්ත ගබඩා වෙනවා. ඊට පස්සේ write ln කියලා ආය display කරනවා. area is කියලා දාලා කමාවක් දාලා area එක පෙන්නුම් කරනවා අපිට. area අපි enter කරපු area එක. ආය ඊළඟට line එක පල්ලෙහාට ගිහිල්ලා right ln කියලා නිකන් මුටි දාන්න. ඒ තා පල්ලෙහා line එක පල්ලෙහාට යනවා. ඊට පස්සේ ආය කියනවා right press any key to continue කියලා අපිට ඕපේ වගේ පෙන්නුම් කරනවා. right. ඊට area is කියලා අර දෙවෙනි area කියන එක අදහස් කරන්න මෙන්න මෙතන. මේ අදහස් කරන්න මොකද? මේකෙන් කියන්නේ අර variable එකේ නම. ඊට මේ variable එකේ store වෙලා තියෙනක මෙතන display වෙන එකයි වෙන්නේ. දැන් මම මේක play කරොත් මෙන්න මේ ආකාරයෙන් ඒක ඔක්කොම compile වෙලා ඊට පස්සේ ඒ program එක මෙන්න මේ ආකාරයෙන් අපිට පෙන්නුම් කරනවා. නේද? එතන මම enter කරන්න කියනවනේ ගානක්. right. මම දානවා 25යි ඊළඟට 75යි. enter කරපුවම ඒ දෙක ගිහිල්ලා area is කියලා වැටෙනවා. right. 25 වැඩි කිරීම 75න් ගත්තාම ඒ එන සංඛ්‍යාව 1875 කියලා වැටෙනවා තමයි. හරිද? ඔන්න ඕක ඇවිල්ලා තවත් එකක් මොකද්ද මේ සරල sequence order එකට අනුපීඩ ලියන sequence order එකට ගන්න පුංචි සරල exam එක මේ example එක. හොඳයි එහෙනම් sequence එකට example එකට ඔක ලියාගන්න.
හරි සර්. හරි සර්. टाइप कर टाइप करें अतम बैने तहगंड बे इन से टग्गा टाइप कर
හරි සර්. වැඩ කළාද? ඒක වැඩ කළාද? මොකද තියෙන ගැටලු? අපිට ඒක ඉස්සෙල්ලා support the team. හරිද ඉෂුව එකක් නැද්ද මොකද? හරි. එහෙනම් අපි තව එකක් කරමු. දැන් අපි මෙච්චරලා කරා if command එක ගැන. හරිද? if එක පාවිච්චි කරලා කොහොමද කරන්න කියලා. ඊට පස්සේ බලමු අපි nested if එකෙන් කොහොමද program එක ලියන්නේ කියලා නේද? Right. ඊළඟට ඔකේ දැන් මෙතන තියෙනවා ඊළඟට එකක් nested if එක හරි අපි මෙතන if කියලා බැලුවා if එකෙන් බැලුවා ඊළඟට අපි බැලුවා थोड़ा मे वे प्रोग्रामिंग कर ला टेस्ट कर ला बेलवा इफ कमांड नेस्टेड इफ एक राइट नेस्टेड इफ एक बेलवा इफ एक बेलवा इलांगट बेलवा सीक्वेंस ऑर्डर का डा सीक्वेंस का डा सीक्वेंस का डा प्रोग्राम में कर लिया ने गोमेद के ला अभी बैल हुआ नहीं राइट देंगे बाल मु इलाके तमाई डू वाइल प्रोग्राम में कर मैंने फोर डू एक अक्खरा फोर डू मैं फोर डू के ला किया ने सीक्वेंस का ने में फोर डू के ला किया ने बता रिपीटिशन का अपे सिंगल पुनर्करणीय के पुनर्करणीय साहित्य प्रोग्राम लिया मैं तेरा दिए ना एम प्रोग्राम मंद लिया अरे क्या प्रोग्राम के मैं पटांगा फोडू मैम फोडू के लिए मेक जरा मेक मेक कीवर्ड मैं मेतन दी मेक मैं पावचे नवा खेट इधर वरात इनपुट आउटपुट से वाक्य गत गाम मुखाद पुता वाक्य गादी वाक्य गाम मे तीन रेम का ना मेक ना रेम का मे रेम के इडा दागा कौन के मेके नाम मुखाद मेके नाम कौन मेके नाम कौन राइट एक मेदरी वे मेन मे लाइन सिद्धा एक डिजिट टाइप इला बिगिन के बटांग प्रोग्राम का
मैं क्या डिक्लेरेशन देगा डिक्लेयर करा प्रकाशन पत करा मैंने मेह में केला तीनों मट विचार ने आप केला प्रकाशन पत की रिमत तमें उड़ीन करे लेकिन हदागत तो इतना है मुकुट तामा डेटा कर दें में नहीं दें में तंटे ना फोर काउंट फोर केला क्या ने अरा रिपीट कर मेरा तंग लूप का पटांग करने यार मैंने बताया फोर काउंट काउंट केला क्या ने मैंने मेक නේද මේ වේරියබල් එක හදාගත්ත එක විචල්‍ය කවුන්ට් සමානයි 1 සිට 10 එහෙනම් මොකද්ද මේ 4 කියන්නේ මේ කවුන්ට් කියන එකේ වැලියු එක 1 ඉඳලා 10 දක්වා කරන්න කියලා කියන්නේ මේ රයිට් එතකොට මේකදී පාණි පොයින්ට් එක 1 වෙනවා එතකොට මේ ක්‍රියාවලිය සිදු කරනවා ආයන 2 වෙනවා මේ ක්‍රියාවලිය සිදු කරනවා ඔබ දිගින් දිගටම සිදු වෙනවා කී වෙනකන්ද 10ක් 10 වතාවක් යනකම් කරනවා හරිද ඔන්න පණි වතාව යනවා කවුන්ට් කිව්වා මෙන්න මේක එයාට ආදේශ වෙනවා ෆස්ට් ටයිම් එකේදීම එක ආදේශ වෙනවා මෙතනට එනවා එක වෙනවා හරි ඊට පස්සේ මෙතනට ආවිලා රයිට් එල් එන් කියලා ඩිස්ප්ලේ කරන්න කියනවා කවුන්ට් කියලා ඩිස්ප්ලේ කරන්න කියනවා නේද මේක මොකද ඩිස්ප්ලේ එකක්නේ එතකොට එහෙම වුණාම මේ දින අපේ කම්පියුටර් ස්ක්‍රීන් එක නම් right අපේ කම්පියුටර් ස්ක්‍රීන් එක නම් මෙන්න එක කියලා ඩිස්ප්ලේ වෙනවා ඒකයි මේකදී වෙන්නේ right read කියලා කියන්නේ මේ මේක අවසානයි මෙතනට මෙන්න අතරම මේක එන්න ඕනේ මෙන්න මේකනේ මේකනේ අර මේක දැම්මයි අයි මේ मेके प्रोग्रम के अवसर हॉल कर लगे स्टॉप कर पोस्ट करें कदा सर मेक अवश्य मेकटे इट बस मेन मेके इट बस आया उठ दिन रउंड दिन रउंड मुकदमे मे कौंट दिख वेणुआ इतना मे आ दिख कर रईट इतने मेतनवा इतने दाइन कंकरे डबुलवा मेकटेनवा रईट डिस्प्ले करना मेक कौंट के නේද එහෙනම් කවුන්ට් එකේ වටිනාකම එක දැන් කීයද 2යි එහෙනම් මෙතන 2 කියලා ඩිස්ප්ලේ වෙනවා right ඊට පස්සේ ආයන උඩට මෙතනදී බලන්න දැන් කවුන්ට් එක වටිනාකම 2යි එකක් එකතු වෙන්න කියලානේ ඇයි ස්ලයිඩ් එකේ යනවානේ එහෙනම් මෙතනට එනවා එතකොට මෙතනදී එනවා මේ කවුන්ට් එකේ දැන් මොකද මෙතනදී එකක් එකතු වෙනවානේ එකතු වෙනවා කියන්නේ මේක 2 3 වෙනවා मेथन टेनवा मेथन टेन डिस्प्ले करंट की इतव दिन कौंट की पड़ना का तून आईने मे तून वेनवा पन्ना तीर दिखें दिखे मेकना की दहाय वेक रईट दहाय मेथन टाप दहाय की डिस्प्ले होना एक होम होम गील 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 अवसा दहाय की रईट मेथन टेनवा बला दहाय आई मिथन गया मुखद अपील दिन दहाँ मित्र करना मिथन दी एक्वा एक्लाटे अंड बेस मिथन अवटेनवा अवट मेन मिथन टाइन मिथन प्रोग्रम का पोस्ट करना दिन एन सब प्रोग्रम का पोस्ट के मैं अतर करना दिन अतर आई एन सी अब अरे अवटपुट पैन मैं डिस्प्ले पैन निका मेकने मे प्रोग्रम का पोस्ट इन्े कडागे इवर कर अरे उपराने टस्क अब पेन अवटपुट एक क्लियर तर मेकेंद रिपीट रईट दिन कंडीशन का सत्यवेन ताकाल लेक दिखे दिखे सिद्धवे दिखे दिखे सिद्धवे अब फोर डू लूप फोर डू स्टेटमेंट रईट फोर डू प्रकाश ने प्रोग्रम कदम मेके मन डिस्प्ले करें मुका एक दाक्वा कंप्यूटर स्क्रीन मेवा डिस्प्ले करें हर मेक लिया फोर डू लूप लिया टाइप रन कर बल म्यूजन अद्ला स्क्रीन के
මේ එක රන් කරපුවාම අර බිගින් කියන තැනට එහෙම එකක් නැහැ කියලා කියලා. මොකද පුතේ කිව්වේ? එක රන් කරපුවාම මේ අර බිගින් කියලා දෙලා තියෙන එක ඒක එහෙම එකක් නැහැ කියලා. මට ෂෙයා ගන්න පොඩ්ඩක්. දක් කරලා තියෙනවා අතන වා කවුන් කියන තැන වා දාලා කවුන් දාලා ඉන්ටිජර් කියන දාලා සෙමිකොලන් දාලා නැහැ. ස්ටොප් කර. ඕකේ ආය රන් කරන්න. ඔය කඩාගෙන යනවා ඒකයි. අර මේ ප්‍රෝග්‍රෑම් එක කඩාගෙන යනවා එකින්ද මෙහෙම කරන්නේ. වාකි වා කියලා තන වේරියබල් එකක් හදන්න ඒ කියලා ස්පේස් ස්පේස් ආ ඒ ආර ඒ කම ආ රයිට්. දැන් අර රීඩ් කරලා තන වාකි ඒ දාන්න. දැන් රන් කරලා බලන්න. වැඩියෙන් ආයි එදාට කේන්දර 10 දක්වා ඩිස්ප්ලේ වෙනවා අපිට. ක්ලිය නේද? දැන් ඔයා උතනින් තේරුම් ගන්න ඕනේ සහ දැනගත යුතු කාරණාව තමයි ඔය ප්‍රෝග්‍රෑමින් ටෙක්නික්ස් මොනවද? ෆෝ ඩූප් එකක් කියන්නේ මොකද්ද? ෆෝ ඩූ ලූප් එකෙන් කරන්නේ කොහොමද කියන එක. ඒ ස්ට්‍රක්චර් එක ඒ ඒ ටෙක්නොලොජි එකව තේරුම් ගන්න ඕනේ. ප්‍රෝග්‍රෑම් එක ලියව රන් කරලා රන් වුණා නේද කියන එකට වඩා දරගතුත් ඒකයි. දැන් අපිට ඕනනම් ඕක ඩිස්ප්ලේ වෙන්න ඕනේ මට. ඔය දැන් ඔයා ඩිස්ප්ලේ කරන්නේද ස්ක්‍රීන් එකේ? ඔය ඩිස්ප්ලේ කරපු එක ඔය එකේ ඉඳලා 5 දක්වානේ 10 දක්වානේ. දැන් මට ඕනනම් ඕක ඩිස්ප්ලේ කරන්න බින්දුවේ ඉඳලා 4 දක්වා. මොකද්ද මම අර ප්‍රෝග්‍රෑම් එකේ වෙනස් කරන්න ඕනේ? මේ මේටි කරලා බලන්න. ප්‍රෝග්‍රෑම් එක ස්ටොප් කරලා ඉන්න. හරි එහෙමනම් ආවද ඒ විදිහට? ඕනේ රයිට්.
අපි තව එකක් කරමු වෙන ඒ වගේ. හරි මෙහෙම කරමු. ඔය ලියා ගන්න මම කියাদি ප්‍රෝග්‍රෑම් එක. එහෙම නැත්නම් මම බෝඩ් එකේ ලියන්නද? බෝඩ් එකේ ලියන්න. ආ ඔයාල මේ අපිට දැම්මා. ඉන්න බෝඩ් එකේ පේන්න දාන්නත් එපේ. ලියා ගන්න මම කියන්නේ උතර තවත් ලේසියිනේ. පේන්නේ නැත්නම් එහෙම නේද? ප්‍රෝග්‍රෑම් while do input output right. ඊළඟට වා නම් නම්බර් ඉන්ටිජර් ඉන්ටිජර් රයිට්. ඊළඟට බිගින් number equal 1 while number greater than or equal 10 do number equal number plus 1 write ln number ගෙලත්. හරි රන් කරලා බලන්න.
රන් කරපුවම වයිල් නම්බර් කියන තැන වයිල් එක නැහැ කියන්නේ. මොනවද වෙන්නේ? රන් කරපුවම වයිල් නම්බර් කියලා තියෙන්නේ. එතන වයිල් කියන එක නැහැ කියලා කියනවා. ඔය එහෙම එල එරේක මොකද්ද කියලා හිතන්න බැරිද? දැන් ඔය ඔක තුන් වතාවක් අදාස තුන් වතාවක් ඔය ප්‍රශ්න වැටිලා උත්තර දුන්නම මගේ ප්‍රෝග්‍රෑම් එකෙත් මම වැරද්දක් කරලා තියෙනවා. එතන ඒකයි ඒකට හේතුව. මම බෝඩ් එකේ ලියලා තියෙන පොඩි වැරද්දක් තියෙනවා. බලන්න පුළුවන් නම් කියන්න බලන්න. තේරුම් ගන්න අමාරුද? දැන් අපි ගණන් ගත්තා ඕකේ සෑම ඕකේ තියෙන නීතියක් තමයි සෑම ප්‍රකාශනයක් අවසානයේම සෙමිකෝලන් එකක් එන්න ඕනේ. නේ? එතකොට අර නම්බර් කියන තර නම්බර් සමාන එක තියෙන තර සෙමිකෝලන් එකක් දාලා බලන්න. එතර දී කියනවා. හරි. එහෙනම් දාශය ගන්න බලන්න. ඔය වයිල් කියන එක කැපිටල් දාන්න බෑ W අකුරු. නෙතරියන්නේ බෑ ලාගන්. ඔකේ. අර ඕකේ අවසානයේ එන්ඩ් එක ගාව තිතක් තියලා නෑනේ. මොකද උනේ? ආවද ප්‍රෝග්‍රෑම් එක? සර්
ඒක තේරුම් ගියාද හරියද? ඔක ලියාගත්තද ඔයා? ඔක සරිය. හා? ඔස හරි දැන් අපිට තව තියෙන එකක් කරන්න ඒක තමයි කේස් කියලා එකක් තියෙනවා කේස් මම මේ එක එක ප්‍රෝග්‍රෑමින් ස්ට්‍රක්චර්ස් තමයි අර කියන්නේ නැරතේරුම් කරන්නේ කේස් කියලා එකක් තියෙනවා බලන්න මේක තේ පේනවද කියලා ඔයාලා ස්ක්‍රීන් එකේ පේනවනේ ඔසි තව පොඩ්ඩක් ලොකු කරන්න හරි දැන් පේ ඔක ලියාගමුකෝ සලා
හරි හරි පුතා ඉවරද? ඔව් ආරයි ඔකේ. මේක රන් කරලා බලන්න.
ඔක කවද දාන්නේ? එක්කට දාන්න ඉතින් ඒක. වැඩි එක පියුරච් එකක් දාන්න. තව ෆොටෝ එකක් ගන්න දෙනවා. මේ ෆොටෝ එක අරගෙන දාන්න. තව ෆොටෝ ගත නැද්ද? මෙතන අරගෙන ඉන්න. මේ කැමරේ ෆොටෝ එකක් දුන්නේ. එහෙමද? ඔහොම වාර කැටයක් තියෙනවා. පුතා මේ එතකොට ඔය ටික ගැවුලක් නැද්ද? නැහැ සර්. ඒක රන් වුණාද? නැහැ සර්. දැන් ඔය බලන්න මෙතන මේ මේක අර ඉස්සෙල්ලා if command එක nested if කියලා අපි කරන්නේ නේද පුතේ? නැහැ සර්. ඒ nested if කියලා කරපු එකම තමයි මෙතන තියෙන්නේ. හරි? ඒකම තමයි මේකේ තියෙන්නේ වෙනසර තියෙන්නේ අර කරන කේස් කියන කේස් ස්ටේට්මන්ට්. ඒකයි වෙනසර තියෙන්නේ. රයිට් කේස් ස්ටේට්මන්ට් කියලා එකක් තියෙනවා. ඒක අර තමයි කරන්නේ. प्रैक्टिस प्रैक्टिस स्टडी करें स्टडी करें चुट्टी प्रश्न सर
ෆ්‍රීඩෙල්න් කියලා දෙකක් තියෙන්නේ එකක් තිබ්බොත් නතර වෙන්නේ නැති නිසා එක්කෝ එහෙම කරන්න පුළුවන් එහෙම නැත්නම් අර වේරියබල් එකක් දාලා වේරියබල් එක තිබ්බනම් ඒත් හරි දෙකම එකයි එක එක රීඩෙල්න් එකක් දැම්මොත් යා ටග් ගාලා එක නෙග්ලෙක්ට් කරගෙන යන ප්‍රෝග්‍රෑම් එක ක්ලෝස් කරනවා ඒකෙන්ද එහෙම කරේ ඊට වඩා ලේසි හැබැයි අර වේරියබල් එකක් දාලා එමු දාවත ලේසි ওই දෙකම ප්‍රෝග්‍රෑම් එකට දාලා දේවල් නෙමෙයි හැබැයි අර අපිට ප්‍රෝග්‍රෑම් එක රන් වෙනවාද කියලා බලන්න ස්ටොප් කරගන්න දාලා නම් මිස ප්‍රෝග්‍රෑම් එකට දාලා ඒවා නෙමෙයි ඒවා හොඳ හරි නේද මොකුත් නැහැ නේ ඔය ටික හොඳට ස්ටඩි කරන්න පුතේ ඔය ටික තියෙනවා ආගේ අචුපතේ තියෙනවා මේ කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකම නෙමෙයි මේකට ආසන්න යන ඒක පොර ඒතර ඔය ඕනනම් ගෙදර නිකන්ලාක ඒ අචුපතේ තියෙන එක ටයිප් කරලා රන් කරලා බලන්න කොයි වගේ දෙන්න කියලා ඒවා සේව් කරගන්න එක එක නම් වලින් සේව් කරගන්න මොනවා හරි එරස් තියෙනම් ඊළඟ වසර අරන් එන්න ඒතර ක්ලාස් එක කරලාදී අපිට ඕපන් කරලා බලලා ඉවරලා අඩුපාඩු හදන්න පුළුවන් ඔකේ නංග ගේන ගුඩ් නයිට් නංග ගොඩ් බ්ලෙස් යු නංග ගුඩ් නයිට් සර්